ඉතින් වීවගාව කරන ගොයින්ට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මෙන්න මේ වීවගාවේ වල් පැලෑටි මර්ධනය කරන කේමන් නැත්තම් වල් පැලෑටි විනාශ කරලා දාන එක. ඉතින් අපි මේ වල් පැලෑටි විනාශ කරන්න පුළුවන් මාර්ගයක් ගැන අද අපි කතා කරමු. ඉතින් මේ වගේ කෙමිකල්ස් ගොඩක් අපිට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි අද එක දෙයක් ගැන කතා කරනවා. ඉස්සරහටත් විවිධ දේවල් තියෙනවා. අපි ඒවත් ඉදිරියට එකින් එක ගැන වෙන වෙනම කතා කරමු. ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ ලෝයන් කියන අපිට පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම සුපිරි වල් නාශකය ගැන. ඉතින් මේක CIC ක්‍රොප් ගාඩ් සමාගමෙන් තමයි ලංකාවට ගෙන්වලා බෙදා හැරීම් කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඔයාලට මේවා වෙළඳපොලේ එක එක සයිස් වලින් මිලදී ගන්න පුළුවන්. දැන් මගේ අතේ තියෙන මිලිලීටර 400, මිලිලීටර 100, 200, 400, 500, 600 ලීටරේ විදිහට ඔයාලට මේක වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් අනිත් කෙමිකල් එක්ක බලද්දි, අනිත් වල් නාශකයේ එක්ක බලද්දි මම දන්න තරමට දැනට වෙළඳපොලේ තියෙන මිල අධිකම වල් නාශකයේ මේක. ඉතින් එහෙම වෙන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. ඉතින් මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දින 7 විතර ඉඳන්. ඔයාලට සාමාන්‍යයෙන් මේකේ ඩෝසේජ්, ඒ කියන්නේ අපි යොදන ප්‍රමාණය වැඩි කරලා ඔයාලට සාමාන්‍යයෙන් මාසයක් දෙකක් ගියපු ගොයන්වල වල් පැලෑටි මර්ධනය කරගන්න උනත් මෙන්න මේ සුපිරි වල් නාශකය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක මෙච්චර මිල වෙන්න ප්‍රධානම හේතුවක් ඒක. ඒ වගේම මේකේ යොදපුහාම වෙලේ තියෙන සියලුම වල් පැලෑටි අපිට මර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව දෙයක් මතක තියාගන්න ඕන. එහෙම ඔය මේකේ දන්නවා ඔයාලා ගොජර කියලා වල් පැලෑටියක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේකට මාරුක් කියලා හඳුන්වනවා. මෙන්න මේ ගොජර, එහෙමත් නැත්නම් මාරුක් කියන වල් පැලෑටි ඇරෙන්න අනිත් සියලුම වල් පැලෑටි මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ ලෝයන් කියන වල් නාශකයට. ඉතින් මේක මෙච්චර මිලාදික වෙන්න ප්‍රධානම හේතුවත් ඒක තමයි. ඉතින් අනිත් කිසිම වල් පැලෑටියක් කුඹුරේ ඉතුරු වෙන්නේ නැහැ මෙන්න මේ ලෝයන් කියන වල් නාශකය පාවිච්චි කරපුවාම. ඉතින් ඔයාලට මේකේ සාමාන්‍යයෙන් මිලි 60ක් වාගේ ප්‍රමාණයක් ඔයාලට ජලයේ ලීටර 16ක මිශ්‍ර කරලා පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ වීවගාවේ වල් පැලෑටි මර්ධනය සඳහා. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් ඔයාලට දින 20ක් විතර පැනපුවාම මේක පාවිච්චි කරනවා ඔයාලට මිලි 65ක් 70ක් වාගේ ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට පාවිච්චි කළා ඔයාලට මාසයක් එකමාරක් දෙකක් ගියපු ගොයමක වුණත් වල් පැලෑටි මර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා පහසුවෙන්ම කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඒ වගේම මතක තියාගන්න ඕනේ මෙන්න මේ වල් නාශකය පාවිච්චි කරනකොට ඔයාලා අනිවාර්යෙන් කීරි සම්බවලට ඔයාලා පාවිච්චි කරනවා නම් මෙන්න මේ වල් නාශකය කුඩා කාලෙදී පාවිච්චි කිරීමෙන් වළකින්න ඕන. ඉතින් මේක කීරි සම්බවලට චුට්ටක් අහිතකර ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ හින්දා කීරි සම්බවලට ඒ වුණාට ගොවීන් කියනවා කීරි සම්බවලට සාමාන්‍ය දින 18ක් 20ක් විතර ගියාට පස්සේ පාවිච්චි කරනවා නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේකේ ලේබලේ සඳහන් කරලා තියෙනවා කීරි සම්බවලට මෙන්න මේ වල් නාශකය පාවිච්චි කරන්න එපා කියලා. ඒ වුණාට ගොවීන් කියන්නේ අර විදිහට තමයි දවස් 18ක් 20ක් ගියාට පස්සේ මේක පාවිච්චි කරා කියලා ගොවීන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා ගොවියන් අතර විශාල මතයක් තියෙනවා. ඉතින් අපේ ප්‍රදේශයේ ගොවියෝ අන්න ඒ විදිහට මේක පාවිච්චි කරනවා කීරි සම්බවලටත්. ඉතින් ඔන්න ඔය හේතුවෙන් ඉඳ තමයි මේක මෙච්චර මිල, ඒ වගේම මේක මෙච්චර ගොවියන් අතර ජනප්‍රිය. ඉතින් ඔයාලත් මේක ගැන දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයා වීවගා කරන කෙනෙක් නම් මෙන්න මේ ලෝයන් කියන වල් නාශකය පාවිච්චි කරලා බලන්න. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේක ඔයාලා අනිවාර්යෙන් මිලදී ගන්නවා නම් පිළිගත් වෙළඳ සැලකින් ඔයාලා මේක අනිවාර්යෙන් මිලදී ගන්න. මොකද මේක ව්‍යාජ නිෂ්පාදන, මේකේ මිල අධිකකම හින්දා ව්‍යාජ නිෂ්පාදන වෙළඳපොලේ තියෙනවා. ඉතින් ඒ ගැන හොඳටම සැලකිලිමත් වෙලා විශ්වාසවන්ත දැනකින් ඔයාලා මේක මිලදී ගන්නගෙන ඔයාගේ ගොයන් වීවගාවට පාවිච්චි කරොත් ඔයාලට හිතා ගන්න බැරි විදිහට වල් මර්ධනය කරගන්න පුළුවන් මෙන්න මේක පාවිච්චි කරපුවාම. ඉතින් මේක පාවිච්චි කරපු අය මම මේ කියපු දේවල් වලට අමතරව තවත් මොනවා හරි දේවල් දන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් විදියට දාන්න තමතක කරන්න එපා, අනිත් අයටත් දැනගන්න. ඉතින් ඔන්න ඔය මේ වල් නාශකයේ මෙච්චර විශේෂින්ද තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් තවත් වල් නාශක බොහොම ගොඩක් තියෙනවා වෙළඳපොළ. ඉතින් අපි ඒව ගැනත් ඉස්සරහට එකින් එක කතා කරමු. ඉතින් එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් දවසක හමු. මේ ගැන මොන හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා අහන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මගේ WhatsApp නම්බරයට message එකක් දාලා අහන්නත් පුළුවන්. අමතක කරන්න එපා. මම මෙතන දාලා තියන්නම් මගේ WhatsApp නම්බර එක. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වගේම වැදගත් වීඩියෝ එකකින් මම හිතන්නේ ඔයාලට මේ ලංකාවේ මේ වගේ වීඩියෝ එකක් කොහෙවත් හොයාගන්න නැති කියලා.